දැන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවාට පසු චිත්ත ශක්තිය විස්තරය පවතින බව කියයි මේ සත්‍යයද කියලා හන්නේ. දැන් අපි දැනගන්නේ චිත්ත ශක්තිය කියේ මොකන්ද? යම් අදිස්ත්‍යානයක් කියලා චිත්ත විද්‍යාමාන වෙලා. ඊට පස්සේ ඔක්කොම නාම ගෝත්‍ර වලට යනවා. නාම ගෝත්‍ර හැම උන්වහන්සේලාගේ තියෙනවා. අපි කවුරුවත් හදමු නාම ගෝත්‍ර හැම විදිින්නේ නැහැ. ඒක නැති කරලා නිවන් දකින්නවා නෙමෙයි. වර්තමානිය ගොඩනගන්නා වූ මානසිකත්වයේ ප්‍රත්‍යාවේ සුද්ධ කරගෙන වර්තමාන පංචස්කන්ධය ගොඩනැගීමේදී හේතු හේතුකාරකයේ හතර ක්‍රීමයි කරන්නේ. එහෙනම් ඉතේ කා වූ පංචස්කන්ධ රැහෙනවා. අතීත පංචස්කන්ධ නාම ගෝත්‍ර රැහෙනවා. ඉතින් බුදු වෙලේ කියලා නැති වෙලා නැහැ. ඒක විද්‍යාමාන නැහැ. සත්‍ය විද්‍යාමාන වෙන්නේ නැහැ. යමක අරගුණ නොකර යමක හැටි කියන්න බැහැ. ලෝකරා බුදුරන් වහන්සේ ඊට පෙර බුදුරේ සිටියා. ඒ හවල් නම ඇති කෙනා කියලා අරමුණු කළේ. ඒ බුදුරණන් බෝධිසත්ව ඥාතියක් තිබුණා. මේ මේ කල්දි මේ මේ විදිහේ පෙරම් දෙරුවා. ඒ විදිහේ වෙන්නා දුන්නු. ඔන්නේ හැයන තිබිච්ච නිසා ඒ හැයන අරමුණු කරනවා. එහෙම එකක් නැත්නම් එහෙම අරමුණු කරන්න එකක් නෑ. අරමුණු කරන්න බැයි නම් එහෙම අතීතය කියන්න බෑ. අතීත බුදුරේගේ ඊට අතීත බෝධිසත්ව සිද්ධිය ගැන කියන්න බෑ නොතිබුණා. ඒක ආවර්ජනා කරලා බලන තමයි කියන්නේ. මේක පංචස්කන්ධයේ අතීත නාම ගෝත්‍ර තිබුණා කියලා. නාම ගෝත්‍රයක දුක වෙන දෙන්නේ නැහැ. එතන දුක් විඳින්නෙක් විද්‍යාමාන ඉලන්නේ. රූප පිළිබඳ මතක හතරන් ද්වේෂේ, ඒ වගේ වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳ මතක හතරන් විතරයි තියෙන්නේ. මතක හතරන් දුකක් ඇති කරන්න බැහැ. සත්‍යත්වයේ විද්‍යාමානික මතක හතරන් ආවර්ජන කරලා අරගෙන. ඒ අනුව කොට ලඟා කරන නවදීකින් අයි සැප දුක උපේක්ෂාම අපි වෙන්නේ. ඒකමයි හත ගන්න. දැන් උන්වහන්සේලාගේ ශක්තිය ඉදිරිය නිරෝධ සමාපත්තිය හවදෙන හිත ඉවරයි. හිත නිරෝධ කළා. ආයි නිරෝධ සමාපත්තිය අහක් වෙනකන් හිතක් නෑ. හැබැයි නිරෝධ සමාපත්තිය සමාදින් ඉඳලා උන්වහන්සේ අදිචානය කරනවා. මේ ඉන්න ආවාසේ වාතයෙන්, ජලයෙන් ගින්නින්, සොරහතුලන්ගෙන් මේ අහ නොවේන්ද අදිචානය කරනවා. කොහොම අදිචාන කළයි මේ අදිචාන කළේද ගන්න. නිරෝධ සමාපත්තිය සමාදින් ඉන්නකම් මොන જાතිය ලෝකෙ තියෙන ඉහෙළම මිසයිල් ගහවා කියනවා. ඒ ස්ථානෙට පිටු කරන්නත් බෑ. වාතයේ ජලයේ ගින්නේ විනාශ කරන්නත් බෑ. ඒ අදිචානීය පරිදි බලයක් පිහිටිනවා. ඒක පිහිටනවා. ඒ වගේ ලෝතුරා බුදුරණන් හත්දා පිරිනවම් පාන් දිසිලත් අදිචාර කරනවා. අදිචාන බල පිහිටවනවා. පිරෝබ අදිචාන බලය නිසා හතගත බල වේගේ ඒ බුද්ධාන්තරියක් අවසානිකම් පිහිටවන අවසානිකම් ක්‍රියාත්මකයි. උනාට ඒක ක්‍රියාත්මක වෙන්නේ උනාටක හිත නැහැ. ලබත් නැහැ. නමුත් දුන්න අදිස්ථානීය ක්‍රියාත්මක වෙනවා ඒ අවසාන දක්වා. එහෙනම් චිත්ත ශක්තියක් කියලා නම් ගොඩනගන ශක්තිය. ලෝකෙ තිබිච්ච නිහානේ අදිස්ථානීය පස්සේ ක්‍රියාත්මක වෙයි. පින්වල් කාල් පස්සේ හිතකේ කාටවත් ගිනි දල්වන්න බැහැ. ඒක ස්වභාවයෙන් ගිනි දකින්න උනාට කරු අදිස්ථානීය පරිදි ගිනි ගන්න. ධාතුන් වහන්සේලා එක් වෙලා මේ විදිහට ඉන්න මේ විදිහට පිටාන දිහා කරු අදිස්ථානියක් තියෙනවා. කියන්නේ තමයි ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාව විනාශ කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එකම ධාතු මහත්ය ළමකත් අඟටත් තරම් ධාතු මහත්ය ළම බාහිර උපක්‍රමයකින් විනාශ කරන්න බැහැ අධිචාරිය පරිදිම සිද්ධ වෙනවා. එයා කිරිසි වලට ඊට හිටන් ධාතු සරලව දන් ධාතු විනාශ කරන්න බැරි වුණා. හිතන්න බැරි දෙයක් ලෝකේ භෞතික සීමාව සිද්ධාන්තය ඉක්ම ගිය දෙයක්. යකඩයක් උඩ යකඩයක් අතරින් සත්ව ඇටක ඇල්ලක් තියෙනවා. සැලුවොත් සැලෙන්නේ නැද්ද ඇහුවොත් එහෙම භෞතික විද්‍යාවෙන් මේ කාර්යය සැලෙන්නේ නොකුළු වෙනවා. එහෙම නොවෙන්න බැහැ. ඉතින් අත කැල කිනි හිර බලාගෙන යට දෙහ බයිද කියලා හිතුවොත් එහෙම භෞතික විද්‍යාව කියන්නේ මොන පිළි එහෙම වෙන්නේ කොහොමද? යකඩ ගණත්වයේ මෙච්චරයි, අත කැමෙල ගණත්වයේ මෙච්චරයි, සත්‍යයේ මෙච්චරයි. ඔය කොහොමද වෙන්නේ? කුඩු වෙනවා විතරයි. භෞතික විද්‍යාව නෙවෙයි. අතෝ කරා වෙයි හරි නොකර වෙයි නෙවෙයි. සතු ගේසින්ද එදා ලැබුණාට පස්සේ ඒ මිනිස්සු එකතු වෙලා හිටන් දන්ත ධාතුන් වහන්සේ කියලා කිව්වට පස්සේ කිනි හිර වලට ගියාන් කුළු විදිය තලගුහම් කිනි හිරිය කරාගෙන අර වෙහලාදී. දම්දාතු මහතේක පොඩ්ඩක් අපල් දක්ුනේ නෑ මොකද බුද්ධ අධිෂ්ඨානයේ ශක්තිය එහෙම එක. සීලය යෝනි මේ බුද්ධ ධර්ම අධිපති නම් පාලා වුණු දහස් ගාන ගිහිල්ලා තේ ශක්තිය එහෙම ක්‍රියාත්මක වුණා. මේ ශක්තිය තියෙන බව ලොකු වෙනවා. මේ ශක්තිය නැති වෙන්නේ නෑ. බුද්ධ ධර්ම මහතේක ප්‍රඥාප්තිය වර්ධ කිය පැනවීමක් තියෙනවා. මෙන්න මේ වරදකලොත් මෙන්න මේකට පරාජිකයි. ඒක බුද්ධ ධර්මයේ පැනවීම. පරාජිකාවෙච්ච වික්ෂුණාතිරක් නැහැ උපසම්පදා වික්ෂුණාතිරේ පරාජිකාවල. තවත් හිත මිදලා හිත වලන්නේ බෑ.
ඒ හිත එන්නේ හරිය දිනු කරන්න බෑ. ඒ සම්මතිය ඉතර. සිවුරු වල ඉවත් වෙන්න ඕනේ. නැවත ඔබ සම්බදා වෙන්නත් බෑ. එයා ඒ නීතිය උන්හගේ වැනහුණ නිසා සිද්ධ වුණා. ඒක අදත් ඉච්චර. අවුරුදු 10ක් ගාන ගියත් අද අපි ශක්තිය හිමු. උන්හගේ ඉන්න කාලේ පිරිනමන් පාළි ඉඳලා වැනෙවිදී උන්හගේ ඉන්න කම විතරයි බල තිබුණේ. දැන් නැහැ කියන්න පුළුවන්. මේ බුද්ධාන්තරේ අවසාන කම එක හේතුව. ඒක වෙනස් කරන්න. සතර පාරාජික වැනෙවන ඒක කොළ සතර පාරාජිකාට වැදෙනවා ඒක වලක් අඬ බැහැ. දැනගන්නේ කොහොමද? ඊට පස්සේ උන්වහන්සේ කොච්චර උසීලවන්ත වුණාද කියන හැදුවා. කොයිතරම් මේ මේ කර්මස්ථානේ වලඳ හැදුවා. වැඩින්නේ නැහැ කර්මස්ථාන. මොකද ඒ සම්මතිය කරලා ඒ බුද්ධාඥා කරලා යන්න බැහැ. ඉන්නන්නේ එක කියන්නේ බුද්ධාඥා ප්‍රණිවොත් ඒ බුද්ධාන්තරයේ අවසාන වෙනකම් අරිස්සා නැතිින්නේ ඒ කාලෙ වෙනකම් ඒ ආඥාව හිමුනවා. එහෙම එක නොපනාලා තිබුණා නම් වරද ආඥා ගැනීම පිළිබඳව හදා කරෙන්නේ සුද්ධ කරෙන්නේ ආශිරය පුළුවන් වෙන විදිහට කරගන්න. දැනගුම නිසාමයි ඒ පහෙන් හදන්න බැරි. ඉදි සම්මෙතේ මේක අර දිනා කුලාන කුලා ශික්ෂාපද බාහතමල අවසර දෙනවා කියලා අවසරයක් දීලා ප්‍රඥාව විලාස් කරලා දීලා නැහැ මේ පිටනම් පෑර. ඒක අද දන්නේ නැතා. විලාස් කරලා අපි විලාස් කර කර වැඩිල කරමු කිව්වා. උන්වහන්සේ අධිෂ්ඨාන කරපු පුරාණ කුලා ශික්ෂාපද යන්තරවත්ද ඒ ටික සමෝහරේ වුණාට විසුණුහන්සේගේ සීලේන වස්නයක් වෙන්නේ. සත්‍යප්තියවලද ඒක කරලා දීලා නිදහස් කරගන්න. මොකද ලෝකයාක දන්නේ නැහැ. ඉතින් ලෝකයන් හිඳු සීල හොයන්නත් බැහැ. මග වැළිනවා නැද්ද හොයන්නත් බැහැ. විසුණුහන්සේ නමක් යම් යම් ආකාරයෙන් අර වෙන පුරාණ කුලායවත් කියන එකයි කියලා කියනොත් ඒක. නමුත් විද්‍යානහතිගේ වත්නාත්ීන් නිදහස් කරලා කියන අනාගතයේ දන්න නිසා උන්වහන්සේම කරන්නේ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා.